දිගේ කතාවත් සමග රැඳිලින් නොවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බණ්ඩා ඒ වගේම ඩාලින් අතර වෙන ප්‍රශ්නයක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය දවස්වල අපිට දකින්න දෙයක් තිබුණා. ඒ තමයි ඩාලින්ට මාලයක් ලැබුණා. ඉතින් මේ මාලේ වටිනාකම වැඩි. හැබැයි ඉතින් ඩාලින් තාමත් මේ මාලේ විකුණුවේ නැහැ. ඉතින් ඩාලින් හැමදාම විශ්වාස කරපු දෙයක් තිබුණා. ඒ තමයි සරණිව බය කරගත්තට පස්සේ සරණිගෙන් සල්ලි ගන්න පුළුවන් කියලා. මොකද රෙහන්ට ගොඩක් සල්ලි තියෙන නිසා. හැබැයි ඉතින් ඩාලින් ගිහිප්පු වෙලාව හොඳයි. මොකද කාලයක් තිස්සේ ඩාලින්ට සරණි ඉන්න ගෙදර හොයාගන්න බැරි වෙලයි තිබුණේ. හැබැයි තින් රෙහන්ගේ ඔෆිස් එකට ගියත් හරි රෙහන් ගෙදෙට්ටම ඩාලින්ව එක්කරගෙන ආවා. ඒකත් එක්ක ඩාලින්ට පුළුවන් වුණා සරණිව බය කරගන්න. මොකද MD සහ MDගේ නෝනෙදා කෑමකට ඇවිල්ලායි හිටියේ. ඉතින් එදා සරණි කොහොම හරි ඩාලින්ගෙන් බේරෙන්න ඕන නිසාම ඔන්න ඉතින් මාලේ අරන් ඇවිල්ලා දුන්නා. ඇත්තටම රෙහන්ටත් සරණිටත් මේක විශේෂ මාලයක්. ඉතින් ඒ වුණාට සරණිට ඒ විශේෂත්වය අමතක කරලා ඒ වෙලාවේ දෙන්න සිද්ධ වුණා. මොකද එහෙම නැත්නම් තමන්ගේ හැම දෙයම තමන්ට අහිමි වෙනවා කියලා ලොකු බයකිනුයි හිටියේ. ඇත්තටම රෙහාන් ඒ වෙලාවේදී තමන්ගේ ජීවිතේ ඕනවටත් වඩා කැප කරලා තියෙන නිසා සරණි කැමති වුණේ නැහැ එයාගේ රස්සාව අහිමි වෙනවට. ඉතින් ඒ නිසා සරණි මේ මාලේ දුන්නා සහ හිත හදාගත්තා. හැබැයි හිත හදාගන්න බැරුව කාලයකොත් දුක් විඳ කියන කතාව අපිට මතකෙත් තියෙනවා. ඉතින් කොහොම හරි මේ හැමදේමත් එක්ක දැන් අපිට තවත් දෙයක් දකින්න ලැබුණා. ඒ තමයි පහුගිය කාලේ සිද්ධ වෙච්ච දෙයක්. විශේෂම කතාව අපි මේ විදියට කතා කරලා ගමු. ඒ කියන්නේ දැන් ඩාලින් මාලේ හොරු ගත්ත වගේ තමයි රඟපෑවේ. හැබැයි දැන් බණ්ඩල හිතන්නේ මේ මාලේ සිකුර ළඟයි තියෙන්නේ කියලා. ඒකයි එයා වැඩි gedere inne නැත්තේ කියලා. හැබැයි තාමත් මේ මාලේ තියෙන ඩාලින් ළඟ. ඉතින් ඉදිරියට අපිට දකින්න ලැබෙනවා මාටියා සිකුර පැහැර ගන්න දර්ශනයක්. ඒ විතරක් නෙවෙයි සිකුර පැහැරගෙන ඉවර වෙලා සිකුර ලබා දෙන්න නම් මේ මාලේ ලබා දෙන්න අවශ්‍ය බව අනිවාර්යයෙන්ම කියන්නත් තියෙනවා. ඉතින් බණ්ඩ මේ ගැන ඩාලින්ගේ ගෙදෙට්ටම ඇවිල්ලා කියාවේ. ඉතින් ඇත්තම කියනවා නම් සිකුර ළඟ මේ මාලේ නෑ, ඩාලින් ළඟ තමයි ඇත්තේ කියලා සිකුරගෙන් දැනගත්තට පස්සෙයි බණ්ඩ මේ විදියට ඩාලින් එක්ක රණ්ඩු වෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් සිකුර බේරගන්න ඕන නිසාවත් ඉදිරියේදී ඩාලින් මේ මාලේ දෙන්න කැමති වෙයිද කියලා අපිට ඉදිරි වීඩියෝ එකෙන් තමයි බලන්න වෙන්නේ.